කංජතෙල් නිෂ්පාදන විධිවිධාන පනත යටතේ සැකසූ නියෝග පිළිබඳ විවාදයකට සහභාගීවීමට ලැබීම පිළිබඳ මම සතුටු වෙනවා. 2021දී කංජතෙල් සම්පත් සංවර්ධන පනත ඉදිරිපත් කරන්න අපිට පුළුවන් වුණා. ඒ පනත ඉදිරිපත් කිරීමට අමතරව අපි එදා අධිකාරියක් හැදුවා, තෙල් ගවේෂණය පිළිබඳ සිටියමක් හැදුවා, එවගේම නිලධාරීන් බඳවගත්ත නැව් ගුවන් යානා ගෙනල්ලා ගවේෂණ ක්‍රියාවලිය ආරම්භ කළා. නමුත් මෑතකදී ඒ ක්‍රියාවලිය පිළිබඳ අපට නැවුම් ප්‍රවෘත්ති අහන්න ලැබුණේ නැහැ. ඇත්තම අද මේ වෙන විට ලෝකය ක්‍රමානුකූලව කංජතෙල් භාවිතයෙන් ඉවත් වෙමින් තිබෙනවා පාරිසරික හේතු මත. ඒ නිසා නුදුරු අනාගතයේම මහපොළොවට සැඟවිලා තියෙන අපේ තෙල් සහ ගෑස් සම්පත ප්‍රයෝජනයක් නැති සම්පතක් බවට පරිවර්තන වීමේ අවදානමක් තියෙනවා. ඒ නිසා අපේ පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ යාමටත් මේ සම්පතේ යම් ප්‍රයෝජනයක් ගන්නටත් මේ සම්පත ප්‍රයෝජන ගැනීමේ ක්‍රියාවලිය හැකි ඉක්මනින් ඉටු කර ගැනීමට ආණ්ඩුවට හැකි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඊයේ විදුලි බල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහකරණය පිළිබඳ අමාත්‍යතුමා මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡාවක් පැවැත්තුවා. අපි මේ විදුලි බල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහකරණයට එකඟයි. මේක අනිවාර්යෙන් ප්‍රතිව්‍යුහකරණය වෙන්න ඕනි, නැවුම් නීතියක් එන්න ඕනි. විදුලි බල මණ්ඩලයේ කාර්යක්ෂම ආයතනයක්, තරඟකාරී පදනමින් ක්‍රියාත්මක වන ආයතනයක් බවට, ක්ෂේත්‍රයක් බවට අනිවාර්යෙන් පත් වෙන්න ඕනි. එතින්දී අපි දැක්කා, සමහරු කිව්වා මෙතන හැමතැනම පත්වීම් කරන්න ඇමතිවරය සමාගම් 12කට පත්වීම් කරනවා, උපදේශක සභාවට පත්වීම් කරනවා, ඇමතිවරයාගේ බලතල ඉවත් කරලා මෙව ස්වාධීන ආයතන කරන්න ඕනි කියලා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඒ අදහසට අපි විරුද්ධයි. ඇයි? දැන් මේ දේශපාලකයන්ගේ ස්වාධීන කරන්නලා කාටද බාර දෙන්න යන්නේ? නිලධාරීන්ට. ඇයි බාර දෙන්න යන්නේ? දේශපාලකයන් දූෂිතයි කියලා. ඇත්ත, සමහර දේශපාලකයන් දූෂිත බව ඇත්ත. එතකොට නිලධාරීන්, ඒ වගේම සමහර නිලධාරීන් දූෂිතයි. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඇත්තෙම දේශපාලකයා වසර 5කට වරක් ජනතාව ඉදිරියට ඇවිල්ලා ජනතාවගේ පරීක්ෂණයට ලක් වෙනවා. සමහරු සමත් වෙනවා, සමහරු අසමත් වෙනවා. ඒ නිසාම දේශපාලකයා නිලධාරියට වඩා ප්‍රවේශමෙන් කටයුතු කරන්නේ. ඒ විතරක් නෙවෙයි, දේශපාලකයට වරදින මොහොත එනකම් බලාගෙන විපක්ෂය කියලා එකක් ඉන්නවා. නිලධාරින්ට එහෙම එකක් නැහැ. ඒ විතරක් නෙවෙයි, අපි කවදාරි බලයට ආවම අපට වැඩ කරන්න වෙන්නෙත් මේ නිලධාරින් සමගයි නේද කියලා විපක්ෂයේ වුණත් නිලධාරින් සම්බන්ධයෙන් කටයුතු කරන්නේ හරිම ප්‍රවේශමෙන්. මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, 2002 වසරේ මමත් චම්පික රණවක මන්ත්‍රීවරයාත් සියල උරුමේ කරපු ක්‍රියාකාරකමකට පරිත්‍යාගයක් ඉල්ලගෙන ලංකාවේ ඉන්න සමාගම් ප්‍රධානී කමු වෙන්න ගියා. පරිත්‍යාගය නම් හම්බුන්නේ නැහැ. හැබැයි මසුරන් කතාවක් අහගත්තා. මොකද්ද එතුමා කිව්වේ? අපි දේශපාලකයෙකුට ආයෝජනය කළොත් ප්‍රතිලාභ අවුරුදු 5යි, නිලධාරියෙකුට ආයෝජනය කළොත් ප්‍රතිලාභේ අවුරුදු 30යි 35යි. ඒ නිසා මේ දේශපාලනේ කරණේ කියලා මේම ස්වාධීන කිරීමේ, දේශපාලනීකරණයට බියෙන් ස්වාධීන කිරීමට කතා කරන එක ඊට වඩා බලගත්තු ප්‍රශ්නයකට යොමු කිරීමක් විදිහට අපි දකින්නේ. දැන් බලන්න, පෞගේ වසරේ මේ පාර්ලිමේන්තුවට මහා බැංකුව ස්වාධීන කරන්න ඕනේ කියලා පනතක් ගෙනාවා. ආණ්ඩුවෙන් පනත ගෙනාවම විපක්ෂයෙන් හුරේ පාරාවේ. මේ පනතෙන් සිද්ධ වෙන්නේ මහා බැංකුව ජනතාවට වග කියනවා වෙනුවට ජාත්‍යන්තරයට වග කියන ආයතනයක් බවට පත් වෙනවා කියලා අපි දැක්ක නිසා, ඒ ප්‍රශ්නේ පාර්ලිමේන්තුවේ බේරගන්න බැරි වේවි කියලා අපිට පෙනුණු නිසා අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා සංශෝධන 72ක් කරගත්තා. එහෙම නැත්නම් මහා බැංකුව කියන සරුංගලේ තිබ්බ නූලත් කැපිලා යනවා. එහෙම වෙලත් මහා බැංකුව අවසාන වශයෙන් මොකද කරේ? ස්වාධීනත්වයේ මුල්වරටම භුක්ති විඳේ ලක්ෂ ගණනින් වැටුප් පැටි කර ගැනීමෙන්. ශ්‍රී ලංකා මහා බැංකුව දිගින් දිගටම පාඩු ලබන අතරේ ලක්ෂ ගණනින් වැටුප් පැටි කරගත්තායි කියලා පෙරේද 6 වෙනිදා මම මාධ්‍ය හමුවක කිව්වා. ඇත්තෙන් මම පෙන්නලා දුන්නා මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, 2023 මහා බැංකුව වාර්තාවට අනුව මහා බැංකුව රුපියල් බිලියන 114ක් පාඩුයි, 2022දී රුපියල් බිලියන 374ක් පාඩුයි. මෙවැනි දැවැන්ත පාඩු ලබන පසුබිමක දැවැන්ත වැටුප් පැටවීමක් කර එක අසාධාරණයි, වැරදි කියලා මට උත්තර දෙන මහා බැංකුව අධිපතිතුමා කියන්නේ, මහා බැංකුව තියෙන්නේ ලාභ ලබන්න නොවේ, මහා බැංකුවේ සාර්ථක අසාර්ථකතාවය මනින්නේ
ලාභපාඩු අනුව නෙවෙයි ගැන කතාකරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මහාබැංකුව පිළිබඳ තමන්ට අවබෝධයක් නැතිකම ප්‍රදර්ශනය කරලා තිබෙනවා කියල. ඇත්තෙම මහාබැංකු අධිපතිතුමා ඉතාම නින්දිත අයුරින්, දේශපාලඥෙක්වත් නොකරන අයුරින් එතුමා මගේ ප්‍රකාශය විකෘති කරලා තමන්ට අවශ්‍ය ප්‍රකාශයක් හදාගෙන ඒකට උත්තර දීලා තියෙනවා. මම ඇත්තටම මතු කළ කාරණයට පිළිතුරු දීම එතුමා මග හැරලා තියෙනවා. මම එතුමට ආරාධනා කරනවා මගේ කතාවට අවධානයෙන් සවන් දෙන්න කියලා. පාඩු ලැබීම නිසා මහාබැංකුව අසාර්ථකයි කියලා මං කොතනවත් කිව්වේ නැහැ. මම කිව්වේ දිගින් දිගටම පාඩු ලබන අවස්ථාවක ලක්ෂ ගණනින් වැටුප් වැඩි කර ගැනීම වැරදි කියලා විතරයි. මොකද අපි හැමෝම දන්නවා මහබැංකුවේ සාර්ථකත්වය මනින්නේ ලාභයෙන් නෙවෙයි, ආර්ථික ස්ථාවරත්වය ගෙනීමට මහබැංකුව දක්වන දායකත්වේ. හැබැයි එතුමා කියන ආකාරයෙන් මට මහබැංකුව ගැන අවබෝධයක් නැහැ කියලා එතුමා හිතනවා නම් මම එතුමාට අභියෝග කරනවා ඉන්න මාත් එක්ක විවාදයකට. මහබැංකුවේ වර්තමාන ආර්ථික වැඩපිළිවෙලේ තියෙන අසාර්ථකත්වය පිළිබඳ හරි වැටුප් වැඩි කිරීමේ තියෙන අසාධාරණත්වය පිළිබඳ හරි එන්න මා සමග විවාදයකට. එතකොට මහබැංකුව පිළිබඳ හරි අවබෝධය තියෙන කාටද කියලා තුමටම අවබෝධ කරගන්න පුළුවන්. නැවතත් අපි එනවා විදුලි බලයට. මුලාසනාරුවට මන්ත්‍රීතුමනි, අපේ රට මූණ දී තිබෙන විදේශ විනිමය අර්බුදය නැත්නම් ඩොලර් අර්බුදයට තිබෙන හොඳම විසඳුම තමයි වැඩි වැඩියෙන් පිටරටට බඩු විකුණලා අපේ අපනයන ආදායම වැඩි කර ගැනීම. පසුගිය වසරේ මේ ආණ්ඩුව අසමත් වෙලා තිබෙන්නේ අන්න ඒ දේ කරන්නමයි. මහබැංකු වාර්තාවට අනුව 2018 වසරෙන් පස්සේ ලංකාවේ අඩුම අපනයන ආදායම වාර්තා කරලා තියෙන්නේ 2023. අර ඉන්ධන පෝලින් තිබුණු, ගෑස් පෝලින් තිබුණු, පැය 12ක් විදුලිය කපපු, මාස 3ක් අරගලය නැමැති ප්‍රචණ්ඩත්වය නිසා රට අකර්මණ්‍ය වෙලා තිබුණු 2022 වසරට සාපේක්ෂව බලද්දී 2023දී අපනයන ආදායම ඩොලර් මිලියන 1200කින් අඩුයි. ඒකට හේතු වෙලා තියෙන්නේ මේ අපේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ අපනයනවල දැවැන්ත පසුබෑම, විදුලි බිල දරාගන්න බැරිවීමෙන් අපේ භාණ්ඩවලට අපනයන වෙළඳපොලේ තරඟකාරීත්වය අහිමි වෙලා කම්මල් වැසී යෑම ඒට ප්‍රධාන හේතුවක් කියලා කියන්නේ ශ්‍රී ලංකා මහබැංකු වාර්තාවමයි. මහබැංකු වාර්තාවට අනුව 2022 පැය 12ක් විදුලිය කපලත් ඒක පුද්ගල විදුලි පරිභෝජනය ඒකක 655යි. 2023 වසරේ ඒකක 642 දක්වා ඒක ඇදගෙන වැටෙන්නේ මේ බිල දරාගන්න බැරිවීමෙන් කම්මල් වැහිලා ගිහිල්ලා නිසයි. ඒ නිසා කර්මාන්ත ශාලා වහලා දාලා රස්සාවල් නැති කරලා අපනයන ආදායම කුඩුපට්ටම් කරලා විදුලි බල මණ්ඩලයේ ලබන ලාභයේ කුමටය කියලා අපිට විදුලි බල මණ්ඩලයෙන් අහන්න වෙනවා. මොකද විදුලි බල මණ්ඩලයේ ආඩම්බරෙන් වාර්තා කරලා තියෙනවා අපි රුපියල් බිලියන 60ක ලාභයක් ලැබුවාය කියලා. දැන් ගරු මූලාසනාරුවට මන්ත්‍රීතුමනි, දැන් විදුලි බල මණ්ඩලය විදුලි බිල අඩු කරන්න සූදානම්ලු. කර්මාන්ත වැහිලා ගිහිල්ලා පස්සා නැති වෙලා අපනයන ආදායම ඇදගෙන වැටුණට පස්සේ විදුලි බිල අඩු කරනවා කියන්නේ හරියට අස්වැයා පැනලා ගියාට පස්සේ ස්ථාලේ වහනවා වගේ වැඩක්. අපි මේ ප්‍රශ්නේ වෙනවයි කියලා සම්මන්ත්‍රණ දෙකක් තිබ්බා. අපේ මූලාසනාරුවට මන්ත්‍රීතුමාට මතකයිද අපි සම්මන්ත්‍රණ දෙකක් කරා. මාධ්‍යමු ගණ්ණාවක කතා කරා. අපි කිව්වා අපි ප්‍රතිපත්තියක් විදියට මූලාසනාරුවට මන්ත්‍රීතුමනි, පිරිවැය නිරූපිත මිල ක්‍රමයට එකඟයි. මම හැමදාම පෙනී හිටියේ කාරණා විදුලියේ පිරිවැය විදුලි බල පාරිභෝගිකයා මිස වෙන කවුරුවත් දරන්නත් බෑ, දැරිය යුතුත් නෑ. ඒක විදුලි පාරිභෝගිකයාගේම අය කරගත යුතුයි. හැබැයි දීර්ඝ කාලයක් අතීතයේ සහන දීලා ඇතිවෙච්ච පාඩුව වර්තමානයේ අය කිරීම වැරදි අසාධාරණයි. අතීත පාරිභෝගිකයාගේ පිරිවැය වර්තමාන පාරිභෝගිකයන් අය කිරීම පිළිගත හැකි ක්‍රමවේදයක් නෙවෙයි. ඒ නිසා අපේ මේ අපනයන තරංකාරීත්වය ඇති කිරීමට වැටුණු ව්‍යාපාර යලි නැගිටවීම විදුලි බිල අඩු කිරීමත් සමගම අවධානය යොමු කළ යුතු කාරණයක් වෙනවා. නැවතත් අපි අර යෝජිත විදුලි බල පනතට යමු. අපේ ජනන සැලැස්ම හදනකොට අපේ පදනම් ප්‍රතිපත්තිය වුණේ ගරු මූලාසනාරුවට මන්ත්‍රීතුමනි අවම පිරිවැය විදුලි ජනනය. මොකද ඒක පවතින විදුලි පනතේ වගන්තියක් විදිහට තියෙනවා. මම ගරු මූලාසනාරුවට මන්ත්‍රීතුමනි මේ පනත අධ්‍යයනය කරා. මම වර්තමාන පනතේ තියෙන ඒ වගන්තේ ප්‍රතිපත්තිය අරමුණක් විදියට, අලුත් පනතේ අරමුණක් විදියට සඳහන් වෙලා නැහැ. අපි දන්නවා
අපිට රුපියල් 30කට විකුණන විදුලිය ඒකකය. සමහර අවස්ථාවලදී මිලදී අරන් තියෙන රුපියල් 140ක් තරම් දැවෙන්න මුදලකට ඩීසල් විදුලි බලාගාරවලි. එතකොට විවිධ සාධාරණීකරණ ඉදිරිපත් කරමින් අවම මිලට වෙනුවට දැවැන්ත ඉහළ මිල ගණන් වලට විදුලිය මිලදී ගැනීමට අවශ්‍ය කෙරෙන සිදුර මේ වගන්තිය නොමිතවීමෙන් පනත හරහා නිර්මාණය වෙලා තිබෙනවා කියන එක අපි දකිනවා. අපිට මතකයි 2022දී අපේ බලවත් විරෝධය මැද තරඟකාරී ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ විධිවිධාන පනතෙන් ඉවත් කළා. ඇමතුමා අද පිළිතුරක් දුන්න. හැබැයි මම මෙතෙක් ක්‍රියා කළා තියෙන්නේ තරඟකාරී ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුල කියලා. නමුත් ඒ විධිවිධානයත් නොමිතවීම නිසා අවම පිරිවැය ප්‍රතිපත්තියේ පනතට එකතු නොකළොත් අපි එතුමා ඊ අපට කිව්වා මේ පනත එක අරමුණක් තමයි විදුලි පිරිවැය අඩු කළා විදුලි බිල අඩු කිරීම. ඒ අරමුණ ඉටු කර ගැනීමට නම් මේ වගන්තියේ පනතර දමා ගැනීම අත්‍යවශ්‍ය කොන්දේසියක් වෙනවා කියලා අපි දකිනවා. ඒ වගේම ගරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි, මේ විදුලි බල ක්ෂේත්‍රයේ තරංකාරීත්වය ඇති කිරීම ඉතාම හොඳ දෙයක්, වගේම ඒක ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බවටත් වග බලා ගන්න ඕනේ. ඒ නිසා සමස්ත විදුලි නිෂ්පාදන ක්‍රියාවලිය විදේශීය සමාගම්වලට දැක්විය හැකි දායකත්වයේ පිළිබඳ යම් උපරිම සීමාවක් අපි ඇති කරගන්න ඕනේ. එහෙම උපරිම සීමාව පනතෙම සඳහන් කරලා තිබුණොත් අපේ ජාතික පද්ධිත මෙහෙයුම්කරුට ඒ විධිවිධාන ඇතුළෙන් පිටතර ගිහිල්ලා විදුලි නිෂ්පාදනයට යම් විදේශීය සමාගමක් ගෙනාවොත් ඒ පිළිබඳ අධිකරණයට ගිහිල්ලා පනතට පටහැනිව කටයුතු කරනවා කියලා රිට් නියෝගයක් ලබා ගැනීමට අවශ්‍ය වාතාවරණය හැදෙන්නේ නම් මේ විදේශීය සහභාගීත්වයේ උපරිම සීමාව මේ පනතට ඇතුළත් කළ යුතුයි කියලා අපි යෝජනා කරනවා. ඒ වගේම මම දකින විදිහට මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ නව පනතේ වැදගත්ම ආයතනය තමයි ජාතික පද්ධති ක්‍රියාකරු කියන සමාගම. ඒක 100%ක් රාජ්‍ය සමාගමක්, අමතිවරයාගේ පාලනය යටතේ තියෙන සමාගමක්. මේ සමාගම තමයි තීරණය කරන්නේ කුමන සමාගම්වලින් කුමන ප්‍රමාණයක් විදුලිය මිලදී ගන්නවාද කියන එක. එතකොට මේ සමාගම තමයි ඇත්ත ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඉන්න සමාගම. මේ සමාගමේ තමයි දූෂණයක් වීමට වැඩිම ඉඩ තියෙන සමාගම. එනිසා මේ ආයතනය විනිවිදභාවයෙන් කටයුතු කරන බව පනත තුළින්ම තහවුරු කරගන්න ඕනි. ඒ සඳහා මම යෝජනා කරන්නේ මුලාසනාරඩ මන්ත්‍රීතුමන් හරහා ගරු අමාත්‍යතුමාට, මන්ත්‍රීතුමනි, අපි දන්නවා මේ සමාගම රාජ්‍ය සමාගමක් ඉඳ වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුවට එනවා. සාමාන්‍ය මුල්ම ගනුදෙනුව වෙලා වසර එකමාරක් යනවා මේ වාර්තාව අපේ අතට එන්න. ඒ නිසා මම යෝජනා කරනවා මේ සමාගම දෛනිකව, මේක ඉන්දියාවේ කරන දෙයක්, දෛනිකව එක් එක් සමාගමෙන් කුමන මිල යටතේ කුමන ඒකක ප්‍රමාණයක් මිලදී ගත්තාද කියන එක පහුවෙන්දම වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කරන්න ඕනේ. එහෙම විධිවිධානයක් තිබුණොත් ඒ සමාගමෙන් යම් වැරද්දක් වෙනවා නම් ඒ ගැන කතා කරන් නීතිමය පියවර ගන්න, ෂණිකව ප්‍රතිචාර දක්වන්න සමස්ත ජනතාවටම අවස්ථාවක් ලැබෙනවා. ඒ නිසා ඒ කාරණයක් අත්‍යවශ්‍ය සංශෝධනයක් විදිහට මම යෝජනා කරමින් විදුලි බල ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවට පාරිභෝගිකයට තියෙන ලොකුම ප්‍රශ්නේ වෙන අවම පිරිවැයෙන් විදුලිය ලබා ගැනීමේ අයිතිය තහවුරු කිරීමේ වගකීම මේ පනත තුළින් වත් ඉටු කරගන්නට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නියඳ වෙනවා.